ආයුබෝවන් ඔයාලා සියලුම දෙනාට යමෙවිත් නැත්මි YouTube channel එකට මම අදත් ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අදත් අරගෙන ආවේ හරිම රස කේක් රෙසිපි එකක්. අද අපි හදන්නේ කප් කේක්ස්. අද මම කියලා දෙන්න ඔයාලට කොහොමද රසට ඒ වගේම නිවැරදිව චොකලට් කප් කේක්ස් හදාගන්නේ කියලා. ඉතින් ඒ වගේම මේ හදාගත්ත චොකලට් කප් කේක්ස් ලස්සනට විවිධ වර්ණයෙන් අයිසිං කරගන්නේ කොහොමද කියලත් මම අද ඔයාලට කියලා දෙනවා. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද මේ කප් කේක්ස් හදාගන්නේ වගේ මේ අයිසිං කරගන්නේ කියලා. එහෙනම් අපි පටන් ගමු. එහෙනම් දැන් අපි බලමු අපිට අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවද කියලා. මම මෙතන පාම් පිටි ග්‍රෑම් 95ක් අරගෙන තියෙනවා. ඒ වගේම කුකින් චොකලට් ග්‍රෑම් 56ක් මෙතන අරන් තියෙනවා. ඒ වගේම සීනි ග්‍රෑම් 150ක් අරගෙන තියෙනවා. ඒ වගේම බිත්තර දෙකක් අරගෙන තියෙනවා. යෝගට් ග්‍රෑම් 115ක් අරගෙන තියෙනවා. ඒ වගේම කොකෝ පවුඩර් ග්‍රෑම් 40ක් අරගෙන තියෙනවා. ඒ වගේම බට අරගෙන තියෙනවා ග්‍රෑම් 113ක්, කියන්නේ කප් භාගයක්. ඒ වගේම බේකින් සෝඩා තේ හැඳි භාගෙකුත්, බේකින් පවුඩර් තේ හැඳි එකකුත්, වැනිලා තේ හැඳි දෙකකුත්, ඒ වගේම මෙතන නෙස්කැෆේ තමයි මම අරගෙන තියෙන තේ හැඳි භාගයක්. දැන් ඉස්සෙල්ලම මම අපේ බටර් ටිකයි, කුකින් චොකලට් ටිකයි, ඒ වගේම නෙස්කැෆේ තේ හැඳි භාගයයි එකතු කරලා මේ ටික එකට මෙල්ට් කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. මේක ඩබල් බොයිල් මෙතඩ් එකට හරි මයික්‍රෝවේව් ඔවන් එකේ දාලා හරි ඔයාලා මෙල්ට් කරගන්න. ඉතින් ඒක තමයි පළවෙනි ස්ටෙප් එක අපේ. අපි ඉස්සෙල්ලම මේ ස්ටෙප් එක කරගන්නේ මොකද බැටේකට මේ මිශ්‍රණය එකතු කරන වෙලාවට මේ මිශ්‍රණය හොඳට නිමිලා තියෙන්න ඕනේ. දැන් මේ විදිහට මම චොකලට් ටික හොඳට මෙල්ට් කරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. මේක කෑලි නැති වෙන්න හොඳට මෙල්ට් වෙලා තියෙන්න ඕනේ. දැන් අපි මේ මිශ්‍රණය නිමෙන්න පැත්තකින් තියාගමු. දැන් අපි කප් කේක්ස් හදන්න ගන්න ඩ්‍රයි ඉන්ග්‍රීඩියන්ස් ටික තියෙනවනේ. මේ ඩ්‍රයි ඉන්ග්‍රීඩියන්ස් ටික අරගෙන දැන් අපි හලාගමු. මම මෙතන ඩ්‍රයි ඉන්ග්‍රීඩියන්ස් වලට ගන්න මොනවද, මේ පාම් පිටි ග්‍රෑම් මෙතන 95ක් තියෙනවා. ඒ වගේම බේකින් පවුඩර්, බේකින් සෝඩා, එතකොට කොකෝ පවුඩර්, මේ ටික ඔක්කොම ටික මම එක සැරේ මේ විදිහට දැන් හලා ගන්නවා. දැන් අපි මේ හලාගත්ත ඩ්‍රයි ඉන්ග්‍රීඩියන්ස් ටික හොඳට තව ටිකක් මික්ස් වෙන්න, තව ටිකක් මික්ස් කරලා අපි වහලා පැත්තකින් තියාගමු. ඊළඟට මම මෙතන තව බෝල් එකක් අරගෙන මේකට බිත්තර දෙක එකතු කරගන්නවා. ඒ වගේම සීනි ටිකත් මේ වෙලාවෙම මම එකතු කරගන්නවා. සීනි ටිකයි බිත්තර ටිකයි මම මෙතන මීඩියම් ස්පීඩ් එකේ හොඳින් බීට් කරගන්නවා. විනාඩි 3ක් විතර බීට් කරගත්තාම ඇති. ඒත් එක්කම මම වැනිලත් එකතු කරගන්නවා. දැන් අපි මේ විදිහට වැනිලා ටිකත් එකතු කරලා බීට් කරගමු. ඊළඟට මම යෝගට් ටික එකතු කරගන්නවා. යෝගට් ටික එකතු කරලත් යෝගට් ටික හොඳට මික්ස් වෙනකන් අපි මේක බීට් කරගමු. සාමාන්‍යයෙන් මේ වෙලාවේ ඔයාලගේ සීනි ටික හොඳින් දියවෙලා තියෙන්න ඕනේ. ඉතින් සීනි ටික දියවෙන්නේ නැතුව ඊළඟ ස්ටෙප් එකට යන්න එපා. සීනි ටික අනිවාර්යෙන් මෙතන දියවෙලා තියෙන්න ඕනේ. දැන් අපි ඉස්සෙල්ලා හදාගත්ත අපේ චොකලට් මිශ්‍රණය තියෙනවනේ මේ වෙලාවේදී. චොකලට් මිශ්‍රණය හොඳට නිමිලා තමා තියෙන්නේ. ඊට පස්සේ මේ බැටර් එකට අපි දැන් චොකලට් මිශ්‍රණය එකතු කරලා විනාඩි භාගයක් විතර තමයි බීට් කරගන්නේ. ඕවා බීට් කරගන්න එපා මේ අවස්ථාවේදී.
ගොඩක් බීට් කරගන්න යන්න එපා. එතකොට අපේ බැටේගේ කන්සිස්ටන්සි එක වෙනස් වෙනවා. මේක ගොඩාක් ලික්විඩ් ගතියට තියෙන බැටේ එකක් නෙමෙයි, ටිකක් තික් ගතියට තියෙන, ගොඩාක්ම තික් නැහැ, තික් ගතියට තියෙන බැටේ එකක් තමයි අපිට මේ මිශ්‍රණය හදාගත්තට පස්සේ එන්න ඕනේ. ඒ කියන්නේ පිටි ටිකක් දැම්මට පස්සේ. ඉතින් මෙතන අපි ඕව බීට් කරගත්තොත් අපේ කන්සිස්ටන්සි එක වෙනස් වෙනවා. දැන් මම මේ විදිහට ඉතාම පොඩි වෙලාවයි බීට් කරේ කියලා ඔයාලට පේන්නේ නැති. දැන් මම බීට් කරලා ඉවරයි. දැන් අපි අර කලින් හලල පැත්තකින් තියාගත්ත පිටි මිශ්‍රණය අරගෙන චුට්ට චුට්ට අපේ බැටේ එකට එකතු කරලා අපි මේ විදිහට මික්ස් කරගමු. අන්තිම පිටි ටිකත් එකතු කරගත්තට පස්සේ අපේ බැටේ එක තියෙන්න ඕනේ මෙන්න මේ වගේ කන්සිස්ටන්සි එකකට. ඒ කියන්නේ ගොඩාක් ලික්විඩ් ගතියටත් නැති, ගොඩාක් තික් එකටත් නැති, මෙන්න මේ වගේ කන්සිස්ටන්සි එකක් තමයි තියෙන්න ඕනේ. ඉතින් මේ බැටේ එක ගොඩාක් ලික්විඩ් ගතියට නැති නිසා අපිට මේ බැටේ එක හැන්ඩල් කරගන්න හරි ලේසි. අපි කලින් හදපු කප් කේක් බැටේ එකට වඩා. ඉතින් මම බැටේ එක දැන් මේ විදිහට පයිපින් බෑග් එකකට එකතු කරගන්නවා. පයිපින් බෑග් එකට එකතු කළා තමයි මම මේක කප් කේක් ලයිනර්ස් වලට පුරවගන්නේ. මම කප් කේක් ලයිනර්ස් දාලා මේ විදිහට කප් කේක් ට්‍රේ එක ලෑස්ති කරගෙන තියෙනවා. මෙතන කප් කේක්ස් 12ක් තමයි මම ලෑස්ති කරගෙන තියෙන්නේ. මේ බැටේ එක කප් කේක්ස් 12ට හරියටම ඇති වෙනවා. දැන් අපි මේ විදිහට කප් කේක් ලයිනර්ස් වලට අපි බැටේ එක පුරවගමු. තුනෙන් දෙකක් විතර වෙනකන් තමයි අපි බැටේ එක පුරව ගන්න ඕනේ. ඊට පස්සේ මම මේ විදිහට ටූත්පික් එකක් අරගෙන මේ කියා බබල්ස් ටික අයින් කරලා සෙල්සියස් අංශක 150ට ප්‍රී හීට් වෙච්ච අවන් එකට විනාඩි 20කට විතර තමා දාගන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි දැන් කප් කේක්ස් ටික බේක් වෙලා තියෙන්නේ. ඉතින් තාම මේක හරිම රස්නේ. ඉතින් අපි බලමු කොහොමද අපේ කප් කේක්ස් තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට හොඳට බේක් වෙලා තියෙනවා. ඉතින් මම ඔයාලට කලිනුත් කියලා දීලා තියෙනවා කප් කේක්ස් අපි කූලින් රැක් එකකට දාන්නේ නැහැ. අපි ට්‍රේකේම තමයි තියාගන්නේ. අපි මේකෙම තියලා තමයි නිමාගන්නේ. දැන් ට්‍රේකේම අපේ කප් කේක්ස් ටික තියලා අපි ඊළඟට අපේ අයිසින් එක හදාගන්න ලෑස්ති වෙමු. මම මෙතන බටර් ග්‍රෑම් 75ක් අරගෙන තියෙනවා. බටර් ග්‍රෑම් මේ විදිහට 75ක් අරගෙන මම මේක විනාඩියක් දෙකක් විතර බීට් කරගන්නවා. දැන් මම මේකට ෆ්‍රෙෂ් මිල්ක් තේ හැඳි එකකුත් වැනිලා තේ හැඳි භාගයකුත් එකතු කරනවා. එකතු කරලා ආපහු ඒ දෙක හොඳට මික්ස් වෙනකන් බීට් කරගන්නවා. ඊට පස්සේ මම මෙතන අයිසින් සුග එකතු කරන්න තමයි ලෑස්ති වෙන්නේ. මම මේ හලල පැත්තකින් තියාගත්ත අයිසින් සුග මෙතන ග්‍රෑම් 175ක් අයිසින් සුග තියෙනවා. ඉතින් මේ අයිසින් සුග ටික අපි චුට්ට චුට්ට එකතු කරලා බීට් කරගමු. දැන්
දැන් මේ විදිහට මම අයිසින් ෂුගර් ටික එකතු කරලා අයිසින් එක හදාගෙන ඉවරයි. දැන් මේ විදිහට යා බබල්ස් ටික අයින් කරලා මම මේ අයිසින් එක කොටස් තුනකට බෙදා ගන්නවා. කොටස් තුනකට බෙදාගෙන කලර්ස් තුනක් දා ගන්නවා. කලර්ස් මික්ස් කරලා අයිසින් කරන හැටි තමයි මම අද අයිසින් එකේදී ඔයාලට කියලා දෙන්නේ. දැන් මම අයිසින් එක කොටස් තුනකට බෙදා ගන්නවා. බෙදාගෙන කලර් සෙට් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. මම මෙතන අරගෙන තියෙන කලර්ස් තමයි විල්ටන් බ්‍රෑන්ඩ් එකේ අරගෙන තියෙනවා රෝස් පින්ක් එක, ඒ වගේම විල්ටන් බ්‍රෑන්ඩ් එකේම ලීෆ් ග්‍රීන් එක, ඒ වගේම රසාකු බ්‍රෑන්ඩ් එකේ මම අරගෙන තියෙනවා බර්නි පර්පල් එක. ඉතින් දැන් මේ කලර්ස් ටික අරගෙන අපි මික්ස් කරගමු. දැන් මේ විදිහට මම අයිසින් තුනම හදාගෙන ඉවරයි. කලර්ස් දාලා අයිසින් වර්ග තුනක් හදාගෙන තියෙනවා කලර්ස් තුනකින්. ඉතින් මේ කලර්ස් තුනම එකට එකතු වෙලා මික්ස් වෙන විදිහට කොහොමද අපි අයිසින් එකක් හදාගන්නේ කියලා තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. ඉතින් ඉස්සෙල්ලා මේ විදිහට ක්ලින් රැප් එකක් අරගෙන අපි හදාගත්ත කලර්ස් තුන මේ විදිහට අපි ක්ලින් රැප් එක උඩට දාගන්නවා. අපි මේක දෙපැත්තම හොඳට තද වෙලා තියෙන විදිහට රෝල් කරගන්නවා. දැන් අපි රෝල් කරගත්ත දෙපැත්තෙන් එක පැත්තක් අරගෙන මේ විදිහට කපා ගන්නවා. ඊට පස්සේ මම පයිපින් බෑග් එකක් අරගෙන මේකට මම කැමති නොසල් එකක් දාගන්නවා. ඉතින් මම අද දාගන්න 1mm නොසල් එක මේ විදිහට දාලා ඉස්සරහෙන් කොටසක් කපලා නොසල් එක එළියට අරගෙන ඊට පස්සේ අපි හදාගත්ත ක්ලින් රැප් එකෙන් ඔතාගත්ත අයිසින් ටික මේක ඇතුළට දාගන්නවා. මෙන්න මේ විදිහට තමයි අපි දැන් නොසෙල් එක දාලා හදාගෙන තියෙන්නේ. ඉතින් අපිට අවශ්‍ය ඩිසයින් එක එනකන් පොඩ්ඩක් පැත්තකින් මේ විදිහට අයිසින් එක කරගෙන බලන්න. දැන් අපේ අවශ්‍ය ඩිසයින් එක ආවට පස්සේ අපි අපේ කප් කේක්ස් ටික අයිසින් කරගමු. ඉතින් මේ විදිහට ඔයාලා කැමති විදිහට මේක ඩිසයින් කරගන්න පුළුවන්. ඔයාලට කැමති නොසල්ස් ගන්න පුළුවන්, කැමති කලර්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම අද කලර්ස් තුනකින් තමයි මේ ඩිසයින් කරන හැටි ඔයාලට කියලා දුන්නේ. ඉතින් මීට වඩා වැඩි කලර්ස් ගන්නක් උනත් ඔයාලට හදාගෙන මේ මෙතඩ් එක යූස් කරලා අයිසින් කරගන්න පුළුවන්.
දැන් ඔයාලට මේ විදිහට කලර්ස් ගොඩක් එකතු කරලා අයිසිං කරගන්න පුළුවන්. ඉතින් මේ කප් කේක්ස් ටික තවත් ලස්සන වෙන්න මම මේකට ස්ප්‍රින්කල්ස් ටිකක් උඩින් එහ ගන්නවා. ඉතින් ඔයාලටත් මේ වගේ රසවත් කප් කේක්ස් දැන් හදාගන්න පුළුවන්, විවිධ ඩිසයින්ස් දාන්න පුළුවන්. ඉතින් අපි බලමු අපේ කප් කේක්ස් කොහොමද ඇතුළත තියෙන්නේ කියලා. මේක හරිම සොෆ්ට් එකට තියෙන කප් කේක් එකක්. ඉතින් අපි බලමු මොන විදිහටද තියෙන්නේ කියලා. දැන් කපලම බලමු. ඉතින් මෙන්න මේ වගේ හරි සොෆ්ට් එකට ඇතුළ තියෙනවා. ඉතින් මේ විදිහට කප් කේක්ස් හදලා ඔයාලත් රස බලන්න. ඉතින් ඔයාලා මගේ මේ රෙසිපීස් වලට කැමති නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම යමී විත් නෙට් මේ Facebook page එකත් follow කරන්න අමතක කරන්න එපා. ඉතින් මෙච්චර වෙලා මාත් එක්ක රැඳිලා සිටපු ඔයාලා සියලුම දෙනාට ගොඩාක් ස්තුතියි. Thank you very much.